අයිබෝන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සදහටම ඇත්තෙච්ච ප්‍රොමේෂ් කළුවිතාරණ උඩවලව පැත්ත තැනකට ඇවිල්ලා හැංගිලා ඉන්නවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් රොමේෂ් වගේ ලෝක පූජිත ක්‍රීඩකයෙකුට එහෙම හැංගිලා ඉන්න දෙන්න බෑ. මේ අපි යන්න ලෑස්ති වෙන්නේ රොමේෂ් ඒ වගේ හැංගිලා ඉන්නවා කියන තැන හොයාගෙන. මේ තමයි කලූස් හයිඩවේ. අපි අතුලට ගිහිල්ලා බලමු රොමේෂ් මොනවද කරන්නේ. අයිබෝන් අයිබෝන් කාලෙකින් දගෙන හිටියේ නැති හින්දා අපි හොයාගෙන ආවේ මේ විශේෂ තැන වැදගත් තැන. ඇයි මේ පැත්තට වෙලා ඉන්නේ හිතුවේ? අත්‍යවම ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස්සේ අවුරුදු දැන් 15ක් වෙනවා 2005. ඊට පස්සේ තමයි අත්‍යවම මම උඩවලවට ආවේ. උඩවලේ මම හිතන්නේ විශේෂයෙන් මට එන්න හේතු වුණේ මෙහි පරිසරය, ඒ වගේම උඩවලේ නැෂනල් පාර්ක් එක උද්‍යානය, ඒ වගේම ගොඩාක් මම හිතන්නේ වැදගත්ම ස්ථානයක් හැටියට මම දකිනවා එලිෆන්ට් ඕෆනේජ් එක, අලි අනාථාගාරය. මොකද ඒක ලොකු සේවයක් මම හිතන්නේ ලංකාවේ කරන තැනක්. ඉතින් ඒකත් එක මගේ ඇත්තම යම්කිසි ආදරයක් බැඳුනා මේ ගම කෙරෙහි. ඒකම ගොඩාක් කල් ඉඳන් ආසාවක් තිබුණා ඉඩමක් කරගෙන ගස්වවන්න. මොකද ගස් කැලයක් හදන්න මගේම කියලා ගස් වවලා මම ඇත්තම පොඩි කාලේ ඉඳන්ම අපි ඇත්තම ෆැමිලි එකේ ඉඳන් පවුලේ ගොඩක් අය ඒකට කැමති. ගස්වවන්න අම්මා සීයා, ඒ වගේම පවුල අනිත් අය. ඉතින් ගස්වවන්න, ඒ වගේ මෙලෝලු වවන්න. ඉතින් මට ඇත්තම ඕනේ භූමි භාගයක්, මේ භූමියක් ඕන වුණේ මට මේ ගස්වවන්න. ඒක මට ඇත්තම ඒක හිතලා තමයි මම උඩවලවට ආවිල්ලා මේ ප්‍රදේශය මම තෝරාගත්තේ. ඊට පස්සේ තමයි මම හිතුවේ ඇත්තම මේ 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 පරිසරයත් එක්ක නැෂනල් පාර්ක් එකත් එක්ක පුඩා දේවල් තියෙන මෙහාම කරන්න. ඉතින් ඒ එකම මේක ඇත්තම සෙන්ටර් පොයින්ට් එකක් වගේ. ලංකාවේ කොහේ හරි යනවා නම් මැදකට, අපි තුමු යාල යනවා නම් නුවරළිය යනවා නම් හම්බන්තොට, ඒ වගේ තැනකට යන මැද ස්ථානයක් හැටියට මම දකිනවා. ඒ එකම තමයි මම උඩවලේ තෝරගත්තේ. Thank you.
ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවටත් ආදරේ කරන ඉතින් ලාංකිකයෝ අපි ක්‍රිකට් ක්‍රීඩාවට කොහොමද ආදරේනේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරන කෙනෙකුට නවාතැන් ගන්නවට අමතරව පොඩි කෞතුකාගාරයක් නරඹන්න ලේසියෙන් හැට දැක ගන්න බැරි තැන් ටිකක් නරඹන්නත් මේ තැන්ට આવොත් අවස්ථාව තියෙනවා අපි ඒවත් ඔබට වැඩි වශයෙන් පෙන්නනවා ඒ විතරක් නෙමෙයි මේ පරිසරයේ හරිම සුවිශේෂී ගහකොළ සතාසි උපාවා මේ දැනෙන හැඟීම මේ සුලක මේ සෑම දෙම විශේෂයි ඒ නිසා අපි යන්න බෑස් තියෙනවා අතුලට ගිහිල්ලා තව බොහෝ දේවල් තියෙනවා බලන්න ඒ දේවල් අපි ඔබට පෙන්වන්න සූදානම් Romesh ekka katha karanna. Habai api ada cricket gana katha karanne. Tahanam wacana cricket. Me tana gana thamai katha karanne. Echchara lassana tana. Mulai indan patang gam. Avurudu 15k kiyuwa me tana hadanna patang aran. Mulai indan piyawaren piyawara me vishala gas loku wenna ekapaatama loku wenna bae ne. E nisa me vishala gas loku wenna tanata enaka karapu kapakirim mulimma kiyala. Oya atharam Prabhat me sthanaya man mulimma thoraganna kota atharam gas tibun nathi tarang. Eka eka gahak vitarai tibune loku bo gahak. Ya rena, terima kasih. Honda gahat ya bilati. Oh, lassana gahak. I think, eka vitara itu punya. Itu pas se, terima kasih. Eka ini lesu na tawat mata gono vitara nirmana kerana magi astane. Itu pas se mama puluan tarang, mama mulim mah itu a, mang terima mulim mah itu mata me podi ata rooms dekatunak gahala, eka mata nimadu niketenek wagi mata vitara pasca. Namun mama vitara tawat pas mata itu na itu ada karena puluang kele me apitu meka magi tiya sthana share karana eken ina kattiyata videshike yante gana lankawa ayata me metanda evilla balanna puluwan sthanayak thamai mama hituwe ith eka thamai mama ehema thamai mama man ara magi pahu tibitcha aasawa gas wawanna tibitcha aasawat ekka mata puluwan una natha magi dan lankawa thiyena sieluma gas jaathi metana thiyenawa kediyenma kiyana nan Pias, apple, peaches, nilverelu, semua jati agama itu nanti, no, ikan samarla ada, durulab, shakat, no, palu, vir, eva gema, sama ni kelal kelal itu, no, me gasut, itu, no, I think matahari, terma dekka ma, eva, lokuena dekka ma, gudak, satu dak, tamai, itu. ඉතින් ගහක් බලා ගන්නවා කියන්නේ හරියට දරුවෙක් බලා ගන්නවා වගේ වැඩක්. ඒ විදිහට අවුරුදු 15ක් තිස්සේ විශාල කරගත්ත හදාගත්ත ඇත්තම වචනේ පරිසමාර්ථයෙන්ම කියනවා නම් කැලයක් දැන් රොමේෂ්ට අයිති වෙලා තියෙන. මේ කැලේ මැද තමයි මේ සුවපහසු නවාතැන තියෙන්නේ. ඒ කැලේ අසිරිය විඳ ගන්න ගමන් මේ කාර්ය මණ්ඩලයේ සංග්‍රහ විඳින්න පුළුවන්. හැබැයි මේ කාර්ය මණ්ඩලය කිව්වහම විශේෂ දෙයක් ගැන කතා කරන්න ඕනේ. අපි ගමට එද්දී අර අපි හොයාගෙන ආවේ. හොයාගෙන එද්දී ගමේ මිනිසුන්ගෙන් අහද්දි කිව්වේ රොමේෂ් මහත්තයා ගමේ බාගෙට විතර අස්සා දෙලා තියනවා කියලා. අපි කාර්ය මණ්ඩලය ගැන කතා කරමු. මේ ගමට උදව්වක් වෙන විදිහට තමයි මේ කාර්ය මණ්ඩලය හදාගෙන තියෙන්නේ. ඔව් අතරම මේ ඔස්සේ මට පුළුවන් වුණා මේ ගොඩක් ගමට උදව් කරන්න පුළ හැකි විදිහට. ඒ වගේම අපි අතරම මගේ අපේ ආයතනයේ වැඩ කරන මම හිතන්නේ 90%කට වගේ ප්‍රමාණයක් 40%කට වැඩි කිරසක් දැන් ඉන්නවා. ඔව් දැන් ඉන්නේ 30 ගානක් කොවිඩ් එකත් එක්ක ටිකක් අඩු වුණා. අස්කර නෙමෙයි ඒගොල්ලන් වෙන රැකියාවල් හොයාගෙන ගියා. දැන් ඉන්න කට්ටියන් උත්තා 90%ක් විතර ඉන්නේ අපේ ගමේ ම කට්ටිය. ඉතින් ගොඩක් ඒකත් එක්ක මට ගමත් එක්ක සම්බන්ධයි. ඒ වගේම අපිට සතුටුයි ඒගොල්ලන් අපිත් එක්ක මේ ගැන දැනගෙන මොකද හොස්පිටැලිටි කියන එක හැම ගොල්ලන්ටම කරන්න බෑ. ඒක අපි අතම රටේ තියෙන ලස්සන පෙන්නන ගමන් අපේ රටේ තියෙන ආහාර අපි භුක්ති විඳින විශේෂයෙන්ම විදේශිකයට දෙන ගමන් ඒක කරන ආකාරය පිරිසුදුකම ඒක ඒ වගේම රස එක්ක ඒ වගේම ඕර්ගනික් කියන එක කියන්නේ අපි රසායනික ද්‍රව්‍ය නොදා පාවිච්චි කරන එළවලු පළතුරු තමයි අපි ඒ එන ගෙස්ලට දෙන්න පුළුවන් තරම් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඔස්සේ ඉතින් මට ලොකු හැකියාවක් ලැබෙනවා ගමත් එක්ක මේ ප්‍රදේශෙත් එක්ක වැඩ කරගෙන යන්න. සාමාන්‍යයෙන් රොමේෂ් කිව්වහම මේ අපේ රටේ විතරක් නෙමෙයි නිරන්තරයෙන් වාසනාවට වගේ ලෝක රටවල් ගන්නවා කැවිදලා තියෙනවා. මම හිතා ලෝක රටවල් විශාල ගන්නක කැවිදින් නැති. ඒ නිසා මේ නවාතැන් පහසුකම් සැපේම නැත්තම් සංචාර කර්මාන්තය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම එකතු කරලා තමයි මේ ස්ථානේ මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ සියල්ලංගේම සංකල්පනයක් කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ බටහිර ලෝකෙන් ගන්න පුළුවන් දේවල් අරන් අපේ දේශීය ආරකට ඒ විදිහට තමයි මේ තැන් හදලා තියෙන්නේ. එහෙම නේද?
ඇත්තරම ප්‍රභාත් මට ඇත්තරම ක්‍රීඩාවත් එක්ක මට පුළුවන් වුණා රටවල් ඇත්තරම 40 ගානකට වඩා ගිහිල්ලා තියෙනවා. ඒකෙන් අපි දැක්කා අනිත් රටවල් කොහොමද කියලා. ඒකලගේ තියෙන මම හිතන්නේ ගොඩක් ධනවත් රටවල් තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ අපේ රට තරම් ලස්සන රටක් නෑ මුළු ලෝකෙම ඒක අනිවාර්යයෙන්ම අපිට බය නැතුව ඕන තරම් කියන්න පුළුවන්. ඉතින් ඒක සමහරවිට අපි දන්නේ නැති එක හරි කනගාටුයි. හැබැයි මට ඇත්තරම අභිමානයක් ඇත්තරම ශ්‍රී ලංකාවේ කියන්න. ඒක අපිට පුළුවන් වුණා අපේ 96 දී අපිට ඒක ඉස්තර කළා අපි පෙන්වන්න අපි අභිමානයක් පමණ නෙමෙයි අපි ඉතාමත් දක්ෂ මිනිසු ඉන්න රටක් කියන්නේ ඒකත් එක්ක අපිට යුද්ධේ නවත්තන මගේ පළවෙනි රට යුද්ධයක් නවත්තපු. ඒකත් ලොකු ගෞරවයක් ශ්‍රී ලංකාවට. ඒකම ගොඩාක් අපිට දේවල් තියෙනවා අපිට අපිට සතුටු වෙන්න. ඒකම ඉතින් මම හිතුවා ලංකාවේ පුරවැසියන් ලංකිකයන් කරන දේවල් අනිත් රටවලත් එක්ක බෙදා ගන්න ඒ ආකාරයටම අපේ ආහාර ඒ වගේ අපි ඉන්න ආකාරය අපි ඇත්තරම මෙතන තියෙනවා අපි ගමේ ගෙදරක් හිටන් තියෙනවා අපි කුඹුරු කොහොමද කරන්නේ ඒ වගේම වගා කරනවා නම් කොහොමද කරන්නේ ඒක වගා කර පිළිවෙත් තියෙනවා ඇත්තරම මට තියෙනවා මේ ගැප් සහතිකයක් තියෙනවා ඇත්තරම මේ ගැප් කියන්නේ ගුඩ් ඇග්‍රිකල්චර් ප්‍රැක්ටිස් කියන එක ඒ කියන්නේ කෘෂිකර්මයේදී යහපත් පිළිවෙත් කියන ආකල් ඒකත් එක්ක අපිට ඒකත් ලැබිලා තියෙනවා ඒ කියන්නේ ප්‍රමිතියක් අනුව ඉතාමත්ම හොඳ ප්‍රොඩක්ට් එකක් පිරිසුදුව රසට ඒ වගේම ඇස් දෙකටත් සුන්දර ස්ථානයක් දෙන්න තමයි මම ශ්‍රී ලංකිකයෙක් හැටියට මම හිතන්නේ පිටිපස්සෙන් ගලාගෙන යන ජලපහර ඒ වගේම තමයි මේ ස්ථානයේ කුරුළු පාරාදීසයක් වුව නිවරදී අපි අර බලද්දී කුරුල්ලෝ උඩේට සෑහෙන කුරුල්ලෝ දකින්න පුළුවන් ඒ වගේම ඉර එළිය නරඹන්න පුළුවන් ඉර නැගගෙන එන ආකාරය නරඹන්න පුළුවන් විචිත්‍ර දසුනක් ඒ වගේම හාත්පස නරඹන්න පුළුවන් මේ කාඹුර වලට ගියහම ඒකේ දේවල් ගැනත් අපි කතා කරමු මේ ස්වභාවික පරිසරයෙන් කොච්චර ආභරණයක්ද මේ ස්ථානෙට ලැබුණේ ඇත්තරම අපි නිර්මාණය වගේ අපි ස්ථානයේ නිර්මාණය වෙලා තියෙන ඇත්තරම කුරුල්ලන්ට ඒ වගේම සමනල උයනක් තියෙනවා සමනලයන්ට ඔවුන්ගේ නිදහසේ ඔවුන්ගේ ජීවත් වීමේ හැකියාව ලබා දීලා තියෙනවා ඒගොල්ලන්ට ඉතින් ඒක මම හිතන්නේ අපේ ලංකාවේ එන්ඩමික් කුරුල්ලෝ සියලු දෙනාම වගේ නෝ ඊට අමතරව මම හිතන්නේ කුරුල්ලෝ ජාති 50ක් විතර අනිවාර්යයෙන්ම මෙතන දැක ගන්න පුළුවන් ගොඩක් සමනලයෝ දැක ගන්න පුළුවන් ඉතින් මේ නිශ්ශබ්දතාවයත් එක්ක මේ ගස්වල සද්දෙත් එක්ක කුරුල්ලන්ගේ හඬ තමයි මම හිතන්නේ දවස පුරා අපිට මෙතනට ආවම ඇත්තම මේක සතුටක් ලොකු එක දැන් මේ සාකච්ඡාව අහගෙන ඉන්නද්දිත් ඔබට තේරෙනවා ඇති මේ අර බාහිර පරිසරයේ සද්ද අපි මේ එලිමහන ඉන්නේ මැදිරියක් ඇතුලේ නෙමෙයි නමුත් මේ එලිමහනේ වුණත් බාහිර පරිසරයේ සද්ද ගොරහැඩි සද්ද අහන්න ලැබෙන්නේ නැහැ මේ කුරුල්ලන්ගේ සද්ද මේ හුලගේ සද්ද ඒ වගේ සද්ද තමයි අහන්න ලැබෙන්නේ අපි තැනක් තෝරගනෙද්දී නවාතනක් තෝරගනෙද්දී ගොඩක් දෙනා මේ තැනේ සුවපහසු ගැන හිතනවා මෙතර ඒ අතින් ඉතාම සුපිරි විදිහට ඒ පහසුකම් තියෙනවා ඒ වගේම තමයි කෙනෙක් හිතන්න පුළුවන් මොන වගේ ආහාර පාන වර්ගද තියෙන්නේ අපිට රසට කටගැස්මක් හදා ගන්න පුළුවන්ද නැත්නම් අපේ දරුවන්ට රසට කෑම ටිකක් කන්න පුළුවන්ද ඒක නත් අපි කතා කරමු ඔයතරම අපි මේට කලින් අතර කොවිඩ් වලට ඉස්සෙල්ලා අපිට ගොඩක් වෙලාවට අපිට ෆොරිනර්ස් ළම තමයි ආවේ ඉතින් ඒ වෙලා ඒ අවස්ථාවත් එක්ක අතර ගොඩක් ලෝකල් අපේම පිරිසට ඉන්න අවස්ථාව ලැබුණ නැති තරම් මොකද අපි ගොඩක් වෙලාවට මේ එන්න දුන්නේ නැනේ මේ ලැබුණ නැහැ ඉතින් ඒක එක අපි ඒගොල්ලන්ට අපි ශ්‍රී ලංකන් ආහාර දෙන ගමන් ඔවුන්ට අවශ්‍ය ඒ කියන්නේ විදේශ ආහාර ඒ කියන්නේ ඔවුන් සාමාන්‍යයෙන් ගෙදරකින් ඒගොල්ලන් රටේදී පාවිච්චි කරන ආහාර අපි මෙතන සකස් කරා විශේෂයෙන්ම අපේ මං හිතන්නේ අපි ඒගොල්ලන් ගොඩක් කැමති අපේ ආප්ප කන්න අපේ රොටි කන්න ඒ වගේම අපේ ආහාර ඇත්තරම පොල් සම්බෝල වගේ වුණත් ගොඩක් අය කැමති ඒක කන්න ඉතින් අපි පිළිවෙල කරනකොට අපි තරම් මිරිස් දාන්නේ නැතුව පොඩ්ඩක් අඩුවෙන් දාලා පොඩ්ඩක් ඒගොල්ලන්ටත් කන්න පුළුවන් ආකාරයක තමයි මේ කරේ. හැබැයි දැන් විශේෂයෙන් මට කියන්න කැමති දැන් අපි ශ්‍රී ලංකන් කියන්නේ කැමති විදියට තාමත්ම රස ඒ වගේම ගුණාත්මක ආහාර වේලක් අපේ ෂෙෆ්ස් ලගින් තාමත්ම හොඳින් පිළියෙල කරන මේ 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 කාලෙදී. මෙතෙත් ඇවිල්ලා මෙතර සෝපාසෝ විඳලා පොඩ්ඩක් අර අපි කියන්නේ චිල් එකේ ඉන්නවා කියලා චිල් එකේ ඉන්නවට අමතරව වටේ පිටේ බලන්නත් ඕන ඇවිදින්නත් ඕන තව මොන හරි කරන්නත් ඕන ක්‍රියාකාරකම් ටිකක් පොඩ්ඩක් දුවන්න පනින්න පොඩ්ඩක් හැප්පෙන්නත් ඕන කියලා හිතන කෙනෙකුට මෙතන මොන වගේද රොමේෂ් හදලා තියෙන්නේ ඔය ඇත්තරම මෙතනට ආවම සෑහෙන දෙයක් අපි නිර්මාණය කළා කොඩා දරුවන්ට ක්‍රීඩා ස්ථානයක් තියෙනවා ඒ වගේම බෝඩ් ගේම්ස් සියල්ලම වගේ තියෙනවා ඒ වගේම ස්විමින් පූල් දෙකක් තියෙනවා කොඩා දරුවන්ට වෙනම එකක් තියෙනවා
වගේම බෝට් එකක් තියෙනවා ඒ වගේම ෆිෂින් ෆැසිලිටි එක තියෙනවා කුරුල්ලෝ නැරඹීම ඒ වගේම සමනල දකින්න අවස්ථාව තියෙනවා ඒකම බැඩ්මින්ටන් බිලියඩ් ඒ වගේ ගේම්ස් උත් තියෙනවා බයිසිකල් රයිඩ් එකක් යනවා නම් ඒ වගේම තියෙනවා ඒ වගේම අපි මෙතන ආවම අපි නේචර් වෝක් එකක් අපි ඕගනයිස් කරලා දෙන්න පුළුවන් අපි ඒක අපි මේ අපි ස්ට්‍රීම් එකත් එක්ක අපි වෝක් එකක් තියෙනවා ඒකේ ගොඩක් කුරුල්ල බලන්න ඒ වෝටර් පෙඩල්ස් එක අපි කොහොමද ආරක්ෂා ඇතිව අපි ගමන් කරන්න කියලා ඒකේ සුන්දරම් රාත්‍රියේදී විඳ ගන්න පුළුවන් ඒක අපි නයිට් වෝක් එකක් හැටියට අපි නයිට් වෝක් එකකුත් අපි අරන් යනවා ඒ වගේම මෙතන කැම්පින් ෆැසිලිටි එකක් වුණත් අපිට තියෙනවා ඒ වගේම ඒ වගේ ගොඩාක් දේවල් මෙතන ආවට පස්සේ අපිට කරන්න තියෙනවා ඒ වගේම තමයි වටපිටාවේ තියෙන මේ ජාතික සම්පත් ටික උඩවලව කිව්වහම ඒ වටේ තියෙන ජාතික සම්පත් ටික ඔබ දන්නවනේ ඒ ජාතික සම්පත් ටික නරඹන්නත් එක්කන් යන්න සේවක මණ්ඩලයේ ඇස්තලා ඉන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසලා තිනවා ඒ වගේම තමයි මේ අර උඩවලව ජාතික උද්‍යානය ගැන අපි හැමෝම දන්නවා ඊට අමතරව මේ පැත්තේ අපිට මොනවද බලන්න තියෙන තැන් ඔය එලිෆන්ට් ඕෆනේජ් එක තියෙනවා ඒ කියන්නේ මම හිතන්නේ මම කලින් කිව්වා වගේ ඒක සංකපාලි පන්සල ඒ වගේම මඩුවන් වල වලව්ව දූලියල්ල කියලා ස්ථානයක් තියෙනවා. ඒතර වවුල්පනේ කියලා තවත් ස්ථානයක් තියෙනවා. ගොඩක් වවුලු ඉන්න ස්ථානයක්. ඒ වගේම ගොඩක් මම හිතන්නේ ලංකාවේ දිගම ඩෑම් එක තියෙනත් මම හිතන්නේ ලංකාවේ උඩවලවේ අස්සන මේ භූමි භාගයක් ඒ වගේම ලස්සන ජලාශයක්. මේක ඇත්තම ඩ්‍රයි සෝන් වුණාට ගොඩක් කොළට තියෙන ස්ථානයක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් මේ විදිහට කියද්දි මේ තේරෙන්නේ අපිට රොමේෂ් කොළඹ ඉන්නවට වඩා වැඩියෙන් ඉන්නේ උඩවලවේ වගේ. ඔය ඇත්තටම මම ප්‍රපත් ගොඩක් අවස්ථා වලට උඩවලවේට එනවා. ඇත්තට මම මේ පරිසරයත් එක්ක ඒ වගේම තව නිතර මම කරන්නේ ගස් භවනයක. ඉතින් ඒ ගොඩක් වෙලාවට මම මෙතන වෙලාව ගත කරනවා කියුවොත් මම නිවැරදි. ඉතින් ඒ විදිහට තමයි කළු සයිඩ් වේ එකට ආවොත් ඔබට දකින්න කරන්න තියෙන දේවල් ගැන අපි කතා කරේ. කාමනික වගාවකුත් තියෙනවා. අපි ඒකත් බලන්න ලෑස්ති. ඔබට තවත් සුන්දර දේවල් අපි පෙන්වන්නම්. අපි අර කලින් පැහැදිලි කරපු කාබනික වගාවීමට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේ කාබනික වගාවීමක් පවත්වාගෙන යනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. හැබැයි සමාජයට වඩා හොඳ ආදර්ශයක් දෙන්න එන කෙනෙකුට වඩා හොඳ දෙයක් පෙන්වන්න තමයි මේ කාර්යය අමාරුවෙන් කරන්නේ. අපි ඒ ගැනත් කතා කරමු. ඔය ඇත්තම දැන් මම හිතන්නේ ලෝකේ කාබනික වගාව ගැන ඉතාමත්ම ඉහළින් කතා කරනවා. මොකද අද වෙනකොට මේ මිනිස් ගොඩක් වගාවේ කන්නේ ඇත්තම කිමිකල්ස්. ඉතින් ඒක ඇත්තම ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඉතින් ගොඩාක් කාබනික වගාවට නැමරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් වෙන රටවල් වල කාබනික වගා කරපු ටැං වෙනම යනවා. ඒකම දැන් ලංකාවේ තියෙන ගොඩක් ලොකුවට අපි කතා කරනවා. ඒවා කරනවා මම හිතන ගෙවල් වලත් කරනවා. මට අඩුම ගානේ එන අපි ක්ලයන්ට් දවසක් හෝ දෙකක් ඌට ඒ හොඳ පෝෂ්‍යදායක රසවත් ආහාර වේලක් කාබනික වගාව ඔස්සේ දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක අඩුම ගානේ හොඳ ආරම්භයක් හැටියට තමයි මම දකින්නේ. අනිවාර්යයෙන්ම ඒ පුරුද්ද ඇති කරන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ තුඹ මේ ලේසියෙන් හදන්න පුළුවන් જાතියක් නෙමෙයි තුඹ කියන්නේ. මම නම් 250 විතර කතා කරා. මේ තුඹ ඒ වගේම තවත් විවිධ වර්ග තියෙනවා. අපි මේ තියෙන කාබනික වගා කරපු වර්ග ගැන පොඩ්ඩක් කතා කරමු මේ ස්ථානයේ තියෙන. අතරම අපි ගොඩක් වගා කරලා තිනවා. අපි බණ්ඩක්ක, මාළු මිරිස්, ගෝවා, එතකොට වැටකොළු, එතකොට පතෝල, කරවිල, එතකොට තක්කාලි, ඒ වගේ කැරට්, ලීක්ස්, නීර ලීක්ස් සියලු දේවල් අපි මෙතන පුළුවන් තරම් අපි දේවල් වගා කරන එක තමයි කරන්නේ. මොකද සමහර දේවල් නූරලි වගේ පැතිවල පවණේවත් අපි වගා කරනවා. ඉතින් අමාරුයි. නමුත් අපි ගොඩක් ට්‍රයි කරන්නේ හොඳ ආහාර වේලක් යම් කිසි විවිධත්වයක් එක්ක අපි පාරිභෝගිකයට දෙන්න. අපි මේ තැනට ආවට පස්සේ දැක්ක විශේෂ දෙයක් තමයි මේ හැම තැනම ජලයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. නැත්තම් විල් තියෙනවා. මම දැක්ක විදිහට විල් 15ක් විතර මේ ස්ථානයේ තියෙනවා. මේවා ස්වභාවිකවම තිබුණේ වද නැත්තම් මේ නිර්මාණය කරපු විල්ද?
අතර මේ ඔක්කොම නිර්මාණය වෙච්ච විල් ඒක එක්ක කතාවක් වෙනවා මං හිතන්නේ අපි එන අපි ක්ලයන්ට් අපිට අවස්ථාවක් ලැබෙන අපේ ජාතික පුෂ්ප නිර්මාණල් ඒ වගේ එක දැක බලා ගන්න ඒ වගේම අනිත් විල් වල හැදෙන ලස්සන මල් මොනවාද කියලා ඒක දැනගන්න ඒකම ලස්සන තැනක් නිර්මාණය වෙනවා ඒකම මාළුන්ට ඒ වගේම ගෙම්බන්ට ඒ ගෙම්බත් ඒගොල්ලන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ සද්දේ ඒගොල්ලන්ගේ ඒ හඬත් එක්ක මම හිතන්නේ කුරුල්ල ගොඩක් ඇට්‍රැක්ට් වෙනවා ඒ විල් වල වතුර බොන්න එනවා ඉතින් මම හිතන්නේ මේක ඇත්තටම සර්කල් එකක් වගේ ඉතින් ඒක අර අපි ගහකොළ සද්දේ වතුර වල සුවඳ ඒකම ගස් වල මල් වල සුවඳ ඒ එක්කම මම හිතන්නේ මේ නිර්මාණය වෙන්නේ තාමත්ම හොඳින් ජීවත් විය හැකි පරිසරයක් ඉතින් ඒ පරිසරය නිර්මාණය කරන්න තමයි හැම වෙලෙම ලෑස්ති ගොඩාක් අපිට හනිමුනස්ලා එනවා ඒ එක්කම අපිත් ඒගොල්ලන්ගේ ප්‍රයිවට් වෙඩින්ස් වුණත් අපි කරනවා ඒ කියන්නේ ගොඩක් දැන් ට්‍රෙන්ඩ් එක තමයි ප්‍රයිවට් වෙඩින්ස් ඒ වගේම තමයි ප්‍රයිවට් පාටි ඒ වගේ ඒ කටයුතුත් අපි මේ ස්ථානයේදී කරනවා ඉතින් අපි අද කතා කරපු කලූස් හයිඩ්වේ කියන්නේ ඔබට ආපු මොහොතේ ඉඳන්ම විඳ ගන්න බොහෝ අත්දැකීම් තියෙන ඉතාමත්ම ලස්සන තැනක් ඒ නිසා එන් මේ අත්දැකීම විඳ ගන්න මේ අත්දැකීම උඩවලව කලූස් හයිඩ්වේ විතින් විතරමයි